හිටපු යුද හමුදාපති ජෙනරාල් දයරත්නායක, හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද පදනම් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුණා. මේ පෞගිය වසර 3-4 ඇතුළත නිරන්තරයෙන්ම අපේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් විවිධ අවස්ථාවල විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා. ඒ වගේම ඒ අයට අච්චු කිරීම අවස්ථාවකුත් තියෙනවා. සොල්දාදු දෙදෙනෙක් මරණ දඬුවම ලැබෙනවා. තව මේ වෙනකොට යුද හමුදාවේ සහ නායක හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් 5 දෙනෙක් පමණ අත්අඩංගුවෙත් පසු වෙනවා. මේ ඊයේ පෙරදා පත්තරවලත් තියෙනවා නාවික හමුදාවේ හිටපු ඇඩ්මිරල් කරන්නාගොඩත් අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වෙනවා සහ කණ්ඩායමක් සූදානම් වෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රචාරිනු. එතකොට මේ ඇඩ්මිරල් කරන්නාගොඩ කියන්නේ අපේ ලෝකයේ තිබෙන දරුණුම ත්‍රස්තවාදය නැති කරන්නට නාවික හමුදාවේ නායකත්වයේ දීලා මේ කාටවත් බැහැ කියව දෙයක් පුළුවන් කියලා ඔප්පු කරලා මේ රටට සාමය ගෙනාපු නාවික හමුදාවේ හමුදාපති. ඒ වගේම පෞගේ වකවානුවේ ඔබ දන්නවා ත්‍රිවිධ හමුදාවේ හිටපු දැනට ඉන්න ත්‍රිවිධ හමුදාපති තුමා අත්අඩංගුවට ගන්නවා. යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්නවා. ජනාධිපතිතුමාට මැදිහත් වෙලා මේ අවස්ථාවේ මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න කියන එකයි අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ඉල්ලන්නට කැමති. සුමන්ද්‍රේන්ලා වගේ අය කියන දේවල් පිළිබඳව බොහොම පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ අය පටු අරමුණක සිටගෙන ඒ අයගේ ඒ පටු අරමුණු ස්ථකර ගැනීම සඳහා විවිධ චෝදනා රජයල්වලට අපේ රජයට සහ සොල්දාදුවන්ට හමුදාවලට එල්ල කිරීම ඒ කට්ටිය දිගින් දිගටම කරගෙන යනවා. යුදාපරයාදයක් කියන එක මේ නිකන් සොල්දාදුවෙක් ගිහිල්ලා කරන ක්‍රියාවක් නෙමෙයි, සංවිධානාත්මක සිදුවන ක්‍රියාදාමයක්. එහෙම දෙයක් මම අපි දකින්නේ එහෙම දෙයක් සිදු වුණා කියලා. ඒ වගේ දේවල් සමස්තයක් වශයෙන් සංවිධානාත්මක සිදු වුණා කියන දේවල් අපි පිළිගන්නේ නැහැ. දැනට තියෙන පරීක්ෂණ ගැන අපිට කතා කර නොහැකි, වැරද්දක් කරොත් අර ඒකට දඬුවම් ලැබිය යුතු. නමුත් රණවිරුවා සේවය කරපු කට්ටිය කරුණා කළා අමතක කරන්න එපා. ඔවුන්ට ගරහන්න එපා. ඔවුන්ට ඒ ගෞරවය, නිසි ගෞරවය සදාකාලිකව දෙන්න. සිරාඩස්සියේ හිටපු LTT එකේ සෑම දෙනාම පුනරුත්ථාපනය කරලා අපිට එළිය සමාජයට එවන්න පුළුවන් නම් ඒක සාර්ථක වුණා නම් ඒ ක්‍රියාවලිය මම හිතන්නේ අපි රටක් හැටියට අපේ යුතුකම කරලා තියෙන්නේ. මම හිතන්නේ ජාත්‍යන්තරය මේක තේරුම් ගන්න ඕනේ. එල්ලීම් කරපු අවස්ථාව තියෙනවා. ඒක එතුමාගේ යුතුමක් වෙනවා. මේවට සම්බන්ධ වෙලා කතා කරගන්න. නමුත් එයා යන මාර්ගය නම් මට පැහැදිලිව පේනවා වෙනත් මාර්ගයක යන්නේ කියලා.